මම ප්‍රශ්න යොමු කරන්නේ සමන්දත්න ප්‍රියමහත්මයාට. සමන්දත්න ප්‍රියමහත්මයා ඉතර වෘත්තීය සමිති වල වැඩ කරද්දී වෘත්තීය සමිති අයිතිවාසිකම් ගන්නද එළියට බහලා කෑ ගැහුවා. රාජපක්ෂ මහත්මයා ඉන්නකොට තමයි එහෙම කරේ. දැන් එතකොට ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න එළියට බහින්නේ නැත්තේ ඇයි? වීරසිංහ මහත්මයා ඇහුවේ අපි අයිතිවාසිකම් වෙනුවෙන් එළියට බැස්සා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ දැන් බහින්නේ නැත්තේ ඇයි කියලා. ඔව් හරි පැහැදිලි අපි අයිතිවාසිකම් ඉල්ලන්න වරප්‍රසාද ගන්න අරගලය කරා ඒ වගේම වර්ජන කරා විවිධ ක්‍රියාමාර්ග ගත්තා හැබැයි මේ මහ පොළවේ යමක් ගන්න පුළුවන් තත්වයක් තියෙනකොට දැන් මහ පොළවේ මුකුත් ගන්න දෙයක් නැහැ අපි වැඩ වර්ජන කරලා එළියට බහලා ගන්න පුළුවන් දෙයක් නැහැ දැන් වාරුදු පළවෙනිද වර්ජනයක් කරානේ දෙවන්ත කණ්ඩායමක් වර්ජනය කරා මොනවද හම්බුනේ මුකුත් නැහැ අඩු ගන්න ලියවිල්ලක් හම්බුණාද ඒත් නැහැ පාලස්තුන්ද නැවත වැඩ වර්ධනය කරා මොනවද හම්බුනේ මුකුත් නැහැ එකතු වෙලා වැඩ කරන්න ඕන වෙලාවයි වටනව නම් තමන්ගේ දේශපාලන සිහින සභාව කරගන්න පාරට එනව නම් ඒක ගැලපෙන්නේ නැහැ ඒකින් අපි ගැලපෙන වෙලාවවල ආව එළියට මේ මොහොත අපි දන්නවා එකතු වෙලා රට හදා ගන්න ඕන වෙලාව කියලා ඔබතුමා කියනවා නම් මේ වෙලාවේ වැඩ වර්ධන හොඳ නැහැ අමාරුයි කියලා මීට වඩා අමාරු මොහොතක නේද ඔයා පාරේ හිටියේ මතකද ඒ වෙලාව ඒකනේ ගෝඨාභයගෙන් කොරෝනාත් ඇවිල්ලා ඊට පස්සේ ආර්ථික බිඳ වැටලා තෙලුන් නැතුව පොලිමේ ඉඳලා මැරෙන කාලේ මේකටත් වඩා රට අමාරුකාර ඔයා පාරේනේ හිටියේ උද්ඝෝෂණ දී. නැදෙලි. ඒක මොකද්ද කියන උත්තරේ? ඔව්. උත්තර දෙනවා අනිවාර්යයෙන්ම. කොවිඩ් වෙලා වසංගතයේ වෙලාවේ මේ රටේ ජනතාව බරපතල අසීරුවකට පත් වුණා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අතිවිශේෂ කණ්ඩායමක් ඒ අයට වැඩ කරන්න රෝහල් වලට එන්න බැරි තත්යකට පත් වුණා. ඒ නඩත්තු කරන වැඩපිළිවෙලක් රෝහල් ඇතුලේ හදන්න ඕන. ඒ වෙනුවෙන් අපි සටන් කරා. ඒක තේරෙන්නේ නැත්නම් මට ඉතින් අලුතෙන් වෙනම කියලා දෙන්න පුළුවන්. කොවිඩ් නෙමෙයි ඊට පස්සේ ගෝඨාභයගේ වෙලාවේ අපිත් එක්ක ඔක්කොම එකතුලා මගේ පින්තූර තියෙනවා නම් පෙන්නන්න. ඔයා ඇවිල්ලා රනිල් ගෙදර යවමු කියලා සටන් පාඩේ ඇතුලේ. ගෝඨා රනිල් මම දැන් පින්තූර පෙන්නන්න ඕන. රනිල් ගෝඨා ගෙදර යවන්න කියලා ඔයා පාඩ බැස්සම ඊට වඩා අමාරු වෙලාවක. ඒතකොට ඔයා බහිනකොට හොඳයි. හැබැයි අනිත් මිනිස්සු බහින වෙලාවට වැරදි. ඒකත් ඒ නීතිය මොකද්ද කියන්නේ? ඒ අරගලය කරේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලනය අසාර්ථක වෙනකොට. එතකොට මේ රටේ දේශපාලනය අසාර්ථකයි කියලා අපි දැක්කා. ඒ කාර්ය වෙනුවෙන් රට බේරගන්න මිනිස්සු බේරගන්න අරගලය කරා. මම කියන්නේ මේ වෙලාවේ එළියට බැස්සේ දේශපාලන වෙනසක් සඳහා. දේශපාලන වෙනසට අගමැතිවරයෙක් පත් වුණා. ව්‍යවස්ථාව ඇතුළේ ජනාධිපති වුණා. සුමන්තිරන් එයා ජිනීවා වලට ගිහිල්ලා හිටියේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්න. ඒ වෙලාවේ විදේශ ජනමාධ්‍ය වලින් ඇහුවම රට ගොඩගන්නේ කොහමද ඔයගොල්ලෝ කියලා සුමන්තිරන් කිව්වේ රටේ මුදල් ඇමතිවරයා බවට රනිල් වික්‍රමසිංහ පත් කරන්න ඕනේ කියලා. ඉතින් මේක පිළිගන්න දැන් IMF සාහන ඉල්ලනවා. නැහැ ඉල්ලනවා. පකිස්තානයත් ඇතිලනවා රටවල් 12ක් ඉල්ලනවා කාට දෙන්නේ ලංකාවට විතරයි සම්මන්ත්‍රණ පියමැතුමා IMF එකේ ණය පකිස්තානට දෙන්නේ නැති හේතුව තමයි ඔවුන් ඒ කොන්දේසි වලට කැමති නැහැ මේ අපේ රටේ කිසිම කොන්දේසියක් නැතුව ඕන මගුලකට කැමති වෙච්ච හින්දා අපිට දෙන්නේ IMF කොන්දේසි මොනවද කොන්දේසි මොනවද කියන්නේ නැත්තම් මට කාලේ දෙන්නේ නැහැ කබුදුර කාලා බලන්න කොන්දේසියක් තමයි බදු උපයන විට බදු ඒගොල්ලෝ කිව්වා 43000 පටන් ගන්න කියලා අපි පටන් ගත්තේ කියන්නේ 110000 කොන්දේසි වලට යටත් වුණාද නම් විහිළුනේ ඒගොල්ල කීයක් කියලා කිව්වේ ඒෂා මට ඔයාගේ ප්‍රශ්නේ මම ගැත්තා ඔයා බොරු කියන්නේ 43000 වෙන වෙන්නන්නේ බොරුදක් 40 IMF කිවිසුමාව ඇම්බස ඔයාට පේනන්නේ ඒක තමයි ඒක ඔයා 43000 ඔයා කොහොමද කියන්නේ කිවිසුම මේ ගිලලා කියලා ඔයා පේනන්න ඔයා පේනන්නකෝ දැන් මම ඔයාලා කියන්නේ ඔයාලා කියන්නේ මම කියන්නේ මමල වෙනවා IMF කිවිසුම සභාගත කරපු දවසට ඔයා කියන්නේ ඔයා කියන්නේ ඔප්පු වෙන්නේ නැත් කවුරු හරි ඔයා IMF එකේ කොන්දේසි පහල කිව්ව දන්නේ නැහැ මෙයාලා දන්නව නම් දැන් කියන්න මගේ කාලෙත් දීලා මන් දැන් නැගිටින්න යනවා මෙයාගේ විනාඩි 12 මෙයාට දෙන්න මගේ තව දෙන්න අහන්න අර ප්‍රශ්න නම් අවුදුර මේ රටම යටපත් කරන කොන්දේසි පහල ප්‍රශ්න දෙකක් ඇහුවා ඒ තුමගේ හරි හරි වහ නැහැ කොන්දේසි පහල ඉල්ල දෙන්න අපිට කොන්දේසි පහල කරගෙන නෑ නෑ මෙයාගේ එකඟතාව වෙනකොට ඇවිල්ලා මෙතන වාද කරන්න බෑ ඔබතුමාට කියවද මම වාද දෙනවා මම උත්තරේ දෙන්නේ ඒ උත්තරේ අහගන්න මෙයාට උත්තර දෙන්නේ මේ රටේ ජනතාවට මෙයාට උත්තර දෙන්න වෙන්නේ මම මෙතන ඒක තමයි මත් අහන් රටේ ජනතාව වෙන කියන කොන්දේසි පහල කරන්න පැහැදිලි IMF කිව්වේ උපයන විට බද්ද කියන්නේ බද්ද වැඩි කරගන්න කියලා කිව්වා. ඒකයි. ඒක එකක් තමයි උපයන විට බද්ද. හරි. IMF එකේ තව කොන්දේසියක් තමයි පාඩු ලබන ආයතන වලට රාජ්‍ය බාණ්ඩාගාර විසින් මුදල් පොම්ප කරන්න එපා කියලා. ඒක තමයි හරි පැහැදිලි. CPC එක ගත්තාම CB එක ගත්තාම ඉදිරි බලය ගත්තාම ඒකට කියන්නේ ඒගොල්ලෝ තමන් නැගිටින්න කියලා.
bila beri kerja jantan orang mar, hebat, bandar gara mudah dengan mudah nih. Deng, api merate, dumre gatut padu, hani telinga sanstara gatut padu, biduli balai padu, perwahannya hani tiap padu. Mee hemeh kagpa loko business, hemeh kagpa laba. Uga kau tu kerja. Itu jantan itu mulai arah mudah tiap kian awan ang. Kerap juga pasti wajan. Paling kerewa. Abi tak kira pasnan. Kita kuda hari pahedili. Padu laba naya, itu laba laba naya itu tapi terpat kerjaan kini ek. Ek kondisi, ek kita mau sahaja kondisi. Tapi ni ada tu nak. Mana kalau kita kalah, mana bawa kerap kalah lagi. Nanti kita dollar acuh kan dua na. Dollar acuh kan, bayar langka, sarupiah liter acuh kan bula. Kita ni kan mewah ke kata kila berak nih. Mati warna kata ala nomana awasta ala. Oh neti belawa ke mati warna kila minisu parta basan upsa agerna. Kerana mati orang yang kerana belawa agni. Artinya arah budaya goda ini hampir mengikutulah berdekaran orang belawa. Berdekaran orang belawa itu yang berdekaran ini netu. Desa pala paksa. Sebab jenazah itu orang kahwin dengan orang yang mereka gelap ini. Apa yang asal? Kita nevata ini illah ni. Nevata ini rata bagul dah tuh orang ini. Mereka siar siak. Nevata perhati budah tuh orang patkaran orang. Wipaksa desa pala kan dah kiamat ini. Yang unut teh mereka orang tuh. Tamang adegan ini adu. Mahagan ini adu. Adegan nama ini. Mila kawasan ini men jemuan ne jatik jana balai bagi jatik bidah ke sabi kanal ini bagi mahatar. Dengi ya kia nama, kami api kali kami sa endang inolu kami dengan api ini kawat dakat hein mana berarti bunne right? Mee mahaputu ala wadi men na agametika angan wadi anu api paksi inno paksi lekam kene tilin saudara. Hari tu paksi mahalekam, bena paksi ke mahalekam kene kini. Sabah pati padai padai. Kata agar padai kini ada maki kini kan inna. Alakan tu katim magian. Kini kan inna wadi ledja ini ani pota kini ko hari tu. Nah iya tu. Apitnya memih mahina mana nih? Hari ini alutin yang dulu ngan diinna mahan nih mahina mana? Muka tuh yang ada. Hei, pariwara sahaja mahal yang kami kini kini mana? Tukul nama ini. Niojja matikan saya matikan kan tukul nama ini. Ia nak kangin nuk halu. Kata hina hina kian. Ia nak kangin nuk. Tukul tuh. Kami boleh input di kena. Jangan sejambal kian ini ada. Iti apa? Kita nanti input dah. Jepasnya. Aku kata faham. Oh ya, thank you. Hina lagi kian. Hina nih mangkian nih. Oh ya, tukul lo. Matikan. Matikan. Bahasa kerana belawa. Atal lah. Matikan. Pak kerang dia monod me rata kerai kini kahal. Oh ya, kiuwa me api anu ngendang ini. Iti matikan tu utara den denna kualo. Ah, utara den. Hari tu pinpa di kana matia. Hari tu. Rata betul nak ikhlas. Apa itu betul? Parlimen itu lagi yang pasal tiru batu. Bodak kira apa ni kira? Itu asal kemat. Mage bela. Leda agun otor botre, ledja ya lo, ledja ya lo, ledja ya lo, JVP, Apa itu? Alangkah ni kita latih wajannya, kan? Single bahasa itu wajannya. Apa itu mana asal tu? Berbahasa kiri berdua. Apa itu mana asal tu? Apa yang paksi mahal lekam tu mahino, kalau dah kata parmin tu yang niwat ne, ane hima apa paksi, apa itu mewa own ne, apa mewa orang tu hatta kata apa kini dalah, merle ane misu madusha, mewa minisu inwing, apa desh pahalnya keran, apa ready ready ane ini orang ready kalau begini inne, ready kalau begini ini meti inne, mana mewa perda kalah, meti inne mewa ano goat aranil gederaya nu kira, arah kalau berte ane mewa ane mewa pintu re,
ගෝඨ රණී ගෙදර යනවා කියලා මෙන්න 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 මේ සමන් රත්නප්‍රියමේ අල්ලලා පෙන්නන්න අපිත් එක්ක මේ රණී ඔබ අද දැනන්න කියලා දැන් ඉන්නකෝ ඉතින් හරි ඔහොම ඉන්නකෝ ඉතින් එතකොට මෙයාලා කියනවා මේ උද්ඝෝෂණ කරන්න එපා අරගල කරන්න එපා මේක වෙලාව නෙමෙයි එතකොට මෙයාගේ තමයි වෙලාව තීරණය කරන්නේ එතකොට මේටත් වඩා වැටිලා රටේ පෝලිං ගෙහෙච්ච වෙලාවක නේ මෙයා උද්ඝෝෂණය යන්නේ මතකනේ පෝලිං ගෙහෙලා මිනිස්සු මැරෙන වෙලාව කියන්නේ එතකොට මෙයා තමයි තීරණය කරන්නේ දැන් මෙයා බලන්න මේ අධ්‍යක්ෂ ජෙනරාල් හැටියට කරන වැඩේ අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් ඉන්නවා ජනාධිපති උපදෙස් දීලා මේක නිවන්නනේ දැන් මෙයා කියනවා අරගලයක් කරා ලියුමක්වත් නැතුව මොකක්ද දිනාගත්ත දේ කියලා ඒ කියන්නේ දැන් මෙයා අවුලවන්නේ හදන්නේ දැන් බලන්න ඊයේ මිනිස්සු අර විශ්වාසයක් ඇතුව වැඩේ නතර මං කියන්නේ ඒක තමයි අර රජ කෙනෙක් ගාව හිටියලු මේ මේ වඳුරේ අර ඊ ආරක්ෂාවට කඩුවකුත් දීලා වඳුරේ තියන් ඉඳලා තියෙනවා දවසක් මූණේ වහනකොට මැස්සෙක් කෙලලා ඇරියලු මුනට කඩුවේ අන්න ඒ වගේ උපදේශක මේ දැන් බලන්න ඊයේ වැඩ වර්ජිනයක් කළේ මිනිස්සු නිකන් වැඩ වර්ජිනේ කරන්නේ නැහැ. රණිලුත් එක්කත් පෙබරවාරි මාසේ 24 වෙනිදා සාකච්ඡාවක් කළා. ওই වෛද්‍ය සංගම එහෙම කළා. රණිල් කිව්වා මට මේක නතර කරන්න බෑ කියලා. එතකොට රණිලුත් එක්ක ජනාධිපතිත් එක්ක සාකච්ඡාවක් කළා දෙන්න බැරි කිව්වින්ද තමයි මේ මිනිස්සු අරගලයකට ගියේ නිකන් නෙමෙයි. එහෙම අරගලයකට ගිහිලා දැන් ඊයේ යන්තම් මේක නිවෙන්න හදන්නේ. නිවෙන්න හදන වෙලාවේ මෙයා මොකද්ද කියන්නේ? මෙයා කියනවා ලියුමක්වත් ගන්න නැතුව මොකද්ද අරගත්ත වැඩේ කියලා දැන් මෙයා ප්‍රශ්න කරන්නේ. ඒ කියන්නේ හිටින්න බහින්නේ මේ කියන්නේ. මෙයා අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක්ද මෙයා? වල කල්පනා කරලා බලන්න මේ මොලයක් තියෙන කතාවද මේ කියන්නේ කියලා. අනිත් එක ওই ජාත්‍යන්තර මුල් ආරම්භදලි මේ රට හැදෙන්නේ නෑ මදුෂා. ඔයා කියන්නේ මේ බද්දත් එක මොකද වෙන්නේ පේටැක්ස් එකත් එක්ක. ඔය වෛද්‍යරෙකුට ලක්ෂ 4ක 5ක වැටුපක් තිබුණා. හැබැයි අපි දන්නවා උද්දමනේ 75. ඒ කියන්නේ ලක්ෂයක් ගත්තත් දැන් ඇත්තටම අපිට හම් වෙන්නේ අපිට 25000ක වැටුපක් නේ. ඒ කියන්නේ මූර්තගේ ගත්තොත් ක්‍රය ශක්තිය අඩු වෙලා ලක්ෂයකට 25000යි. ලක්ෂ 4යි කියන්නේ සමන් රත්නප්‍රිය මහත්තයා ලක්ෂයයි. එතකොට ලක්ෂයකට බැහැලා තියෙන මේ උද්දමනෙත් එක තමන්ගේ වැටුප. එතකොට ඒකට තමයි මේ බද්ද වදින්නේ. ඒ විතරක් නෙමෙයි එයාලා කලින් එයාලා බැංකු ලෝන් ගහලා තියෙනවා. එතකොට බැංකු ලෝන් ගහුවේ මේ පොලිය අනුපාතයකට නෙමෙයි. ඔය හැම කෙනාම vehicle loan තියෙනවා, housing loan තියෙනවා. එතකොට එයාලා ගහුවේ මේ බැංකු අනුපාතයකට නෙමෙයි පොලිය. දැන් පොලිය අනුපාතක වැඩි කළා. එතකොට ඒකෙන් එයාට දෙවන්ත loss ටිකක් තියෙනවා. එතකොට තව 50000 විතර අඩු වෙලා. ඒ 50000 තමයි මෙයාලා මේ බදු ගන්න. එතකොට ඔකත් එක ජීවත් වෙන්න බෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ගහන බද්දේ මොකද වෙන්නේ? අපේ උගුතින් බුද්ධිමතින් ටික ඔක්කොම රට දාලා යනවා. රටේ ඇත්තටම උදේ ක්‍රීම් එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි මේකින් වෙන්නේ. හරි? ඉතිහාසය අපි දන්නවා ඔය කේන්ද්‍රීය රටවල් ඇවිල්ලා අවුරුදු 443 පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි තුවක්කුවකින් එල්ල යටපත් කරලා අපේ රටෙන් ටිකක් ඇදගෙන ගියා. දැන් මේ පාර මොකද කරන්නේ? මේ මෝඩ පාලකයෝ අල්ලගෙන දාන්න කියලා පේයි ටැක්ස් එක. ඔක දැම්ම දාන්න නැතුව දිගපල බලන්න. දැන් මේ පේයි ටැක්ස් එකත් එක්ක අපේ වෛද්‍යරු 1000ක් අතර ගිහින් තියෙනවා. බැංකර්ස්ල යනවා, ඉංජිනේර්ස්ල යනවා. ඉමුසු පිටරට ගියෝ 110000ක දාපු වැටුපක් තියෙනවා. රයිට්? 1 2 දැන් මේ විදුලි බිල වැඩි කරන්නේ. ඔහොම මෝඩ වැඩ කරන්නේ නැහැ ආණ්ඩුව. මොකද විදුලි බිල වැඩි කරාට පස්සේ ඔබතුමා හිතන දැන් සන්ලයිට් කර්මාශාලාවකට ආව කියලා ලක්ෂ 5ක බිලක් දැන් 15ක් වෙනවා. එතකොට මොකද කරන්නේ යාළ අනිවාර්යෙන්? කැටේ 200 නම් දැන් 250යි. ඔහොම නෙවෙන්නේ. ඉතින් ගිනි පෙට්ටි ඉඳලා මිනි පෙට්ටිය දක්වා ඔක්කොම වැඩි වෙනවා. මේක අනිවාර්යෙන් වෛරල් වෙලා හැම මිනිහෙකුම ලුවට පාත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේකෙන් වෙන්නේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගොඩාක් කඩා වැටෙනවා. රැකියා නැති වෙනවා. දැන් ලෝක බැංකුවෙන් කරපු සමීක්ෂණයේ ඊපරේ දාලා තියෙනවා ලක්ෂ 5ක් රැකියා නැති වෙලා. තුන්වෙනි වැරදි වැඩේ ඔයි IMF එක කියලා තමයි තුන්වෙනි එකට කරන්නේ පොලි අනුපාතක වැඩි කරන බැංකු බදුමඩත. දැන් බැංකු පොලි අනුපාතක වැඩි කළා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන දේ තමයි මිලියන 100ක ආයෝජනයක් කළොත් මදුෂාන් මිලියන 10ක ප්‍රොෆිට් එකක් තියෙනවා. මිලියන 100ක ආයෝජනයක් කළොත් මිලියන 10ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඔයා හිතන මම මිලියන 100ක ආයෝජනය කළා මම කොන්ක්‍රීට් වැඩපලක් පටන් ගත්තා කියලා. එතකොට මට අල්ලපු මිනිහගේ අත උදව්වට ඕන, මේෂන් මහත්තය ඕන, හාඩ්වෙයාර් එකේ සිබින්ති ඕන, වැලිකොඩ දාන මල්ලිගේ වැලි ටික ඕන, මේව ලංකාවට ඉගෙන යන ලොරිය ඕන, ක්ලීනර්ස් ඕන, ලොරිය වල වටේ හටවටේ යනකොට ඒව කැඩෙනවා, ඒ වගේකට සර්විස් කරන්න ඕන. ඒ කියන්නේ මම මිලියන 100ක ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තොත් රැකියාව ගොඩක් බිහි වෙනවා. හැබැයි දැන් මම බලනවා මම ව්‍යාපාරයක් කළා මට ප්‍රොෆිට් එක 10යි. හැබැයි බැංකුවේ දැම්මොත් මිලියන 30යි. දැන් කවුද ව්‍යාපාර කරන්නේ? දැන් මේක මොකද සමරත්න ප්‍රිය වෙන්නේ කියන්නකො. එක පැත්තකින් බුද්ධිමතුන් ටික ඔක්කොම රටදා යනවා. මධ්‍ය පරිමාණ කර්මාන්ත ටික ඔක්කොම ඇහෙනවා. ඊට පස්සේ මහා පරිමාණ කර්මාන්ත කරුව බලනවා. වැඩක් නැහැ ව්‍යාපාර කළා. මගේ ගාව තියුණොත් බිලියන ප්‍රොෆිට් එක 10යි. බැංකුව දැම්මොත් 30යි. මොකද වෙන්නේ? සා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තේවල් ක්‍රියාත්මක කරනකොට රටක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කියන්නේ මේ රණිල්ට මල්ල වැඩක් නැහැ. රණිල් මේ බලෙන් ආපු කෙනානේ. මහින්ද ඇතුළේ 133 වක් කියන්න ඕන. අද යාල වක් කියන්න පාලට බහින්ද බෑනේ. ඊපරද අපි දැක්කාර ඩීබී හේරත් ගියා, විදුර වික්‍රමනායක ගියා, ඌ කිව්වා. සයන්සේ මැෂින් එක ගියා උත්සවයකට ඌ කිව්වා. පාරට බහින්න බෑද? තව එකක් අනුද කරනවා. දැන් මේ වජිර අපිට කියනවා නිදහසෙන් පස්සේ මදුෂාන් 125ක් ඝාතන වෙලා තියෙනවලු. තුවක්කු කරුව හඳුනගෙන තියෙනවලු. මූලාශ්‍රහු වෙලා නැහැලු. දැන් මොකද්ද මේ කියන පණිවිඩය? ඊට පස්සේ නුරට ගිහින් කියනවා දේශපාලන චන්දකාරලු මේ දේශපාලන නායක මැරෙන්න. වල දැනගන්න වජිර. අපි මේ දේශපාලන කරන්නේ මැරෙන්න බය කරුමේ. හරිය? මේන් ඉස්සරහට මේ රටේ මොන හරි වුණොත් මූලාශ්‍ර දැන් පැහැදිලි. මූලාශ්‍ර පැහැදිලි වජිරලා.
වජිල්ලා රනිල්ලා තමයි මූලාස බටලන්දේ වදකයෝ අද මොකද්ද මේ කියන්නේ ඊයේ පෙරේද කියලා නිදාගෙන පස්සේ 125ක් ඝාතනය වෙලා තියෙනවලු වෙඩික්කරු අඳුරගත්තට මූලාසලා එකක්වත් අඳුරගෙන නැහැලු දේශපාලඥයෝයි වෘත්තීය සමಿತಿ ඒක මතක තියාගන්නලු මොකද්ද මේ තර්ජන මේව තර්ජන කරන්න පුළුවන්ද ප්‍රාඩ වජිර අපි මරණට බයි දේශපාලනය කරන්නේ නැහැ වජිර රනේ බටලන්දේ වදක ඔක්කොටම අපි කියන්නේ අපි හෙට මරණත් මේ දේශපාලනය කරනවා අපි දන්නවා අපි වෙඩි තියලා මැරුවොත් අපි නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ දශමයක් කර ඉස්සෙනවා හැබැයි වජිරලගේ රනිල්ලගේ වල අඟල් 6ක් හරිය කැපෙනවා කියන එක මතක තියාගන්න ඕන ඒ නිසා ඒ සෙල්ලම් එක දාන්න බෑ අපිට මරණේ ඉන්නේ කොයි වෙලාවේද ඒ ඕන වෙලාවක අපි මරණේ බලා ගන්න සූදානම් ඒක බලාපොරොත්තු අපි දේශපාලනය කරා සමේ තර්ජනෙන් බෑ දැන් ඡන්දේ තියන්න ඕන මේ රටේ මහානායක හඳුරෝ කියනවා මදුර ඡන්දේ තියන්න ඊට පස්සේ බුද්ධ ශාසන කාර්ය මණ්ඩලය ඔයාලට ලියුම් එකක් තියනවා ඡන්දේ තියන්න මේ රටේ කාදින හිමි කියනවා ඡන්දේ තියන්න මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය කියනවා ඡන්දේ තියන්න ඇමරිකන් තානාපතිතුමිය කියනවා ඡන්දේ තියන්න ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ විදේශ කමිටුව කියනවා ඡන්දේ තියන්න ලංකාවේ ජනතාව ලක්ෂ ගණන් එකතු වෙනවා මදුසම් අපේ දේශපාලන ව්‍යාපාර වටා ඡන්දේ තියන්න දැන් එහෙනම් මේ පයින් ගහන්නේ ලංකාවේ දේශපාලන අයිතියට මෙන්න මේ කඩන එක මේ ව්‍යවස්ථාවේ තියෙන තුන්වෙනි වගන්තේ ශ්‍රී ලංකා ජන රජයේ පරමාධිපත්‍ය ජනතා මත පිහිටා ඇත්තේය පරමාධිපත්‍ය අත්හල නොහැක්කේය පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසික හම්සවාමි ඡන්ද බලය මේ කඩන්නේ ව්‍යවස්ථාව මේ කඩන්නේ ව්‍යවස්ථාව පතොල කඩනවා වගේ ඒක නිසා මේ රටේ ජනතාව ලක්ෂ ගණන් පාරට බහලා තිනවා ඒක නතර කරන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණයට පස්ස හරවන්න බෑ මේ රටේ මහානායක හම්සවාගේ ලියුම් කුණු කුඩේට දාන්න බෑ බෞද්ධ වෙන්නේ මල්වට්ටි අරගෙන මහින්දල පන්සල් වලට යන එක නෙමෙයි මහානායක හම්සරන්ට ඇහුම්කන් දෙන්න ඕන කාදිනල් හිමියන්ට ඇහුම්කන් දෙන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයට ඇහුම්කන් දෙන්න ඕන නැත්නම් ත්‍රස්තවාදී ආණ්ඩුවක් මේක මේ ව්‍යවස්ථාව කඩන්නේ රනිල් ඡන්ද බලය කියලා මේක පැහැදිලිව තියෙනවා පරමාධිපත්‍ය ජනතාවගේ අවසන් කරමු ත්‍රස්තවාදී වලට රනිල්ට කරන්න දෙන්නේ නැහැ වජිරලට කරන්න දෙන්නේ නැහැ මේ ද්‍රෝහි ආණ්ඩුව ව්‍යවස්ථාව මෙහෙම කඩන්න පුළුවන් මේ තුන්වෙනි වගන්තිය තියෙනවා ඡන්ද බලය ජනතාවටයි ලංකාවේ දුප්පත් ජනතාව ලක්ෂ ගණනින් පාරට වැහලා ඡන්දයක් කියලා නෝනා ඡන්ද නොදී ඉන්න බෑ අද ඔයාලට රූපවාහිනී නාලිකාවකටයි පාර්ලිමේන්තුව විතරයි ඔයාලගේ බලය තියෙන්නේ එින් එහාට ඔයාලට එන්න බෑ එන්නේ නැහැ කවුරුවක්ද රූපවාහිනීත් එන්නේ මේ හැමදාම මදුරු විතරයි මේ ටිකවත් අහන් යන්නේ වෙන කවුරුවක් ඉන්නේ නැහැ ඉතිහාස ගණන් කවුරු එක්ක කියලා ආවා දැන් ඉන්නේ නැහැ ඒ නිසා මේ සෙල්ලම් දාන්න බෑ අද ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා අම්මා තමගේ දරුවට වහටික පොවනවා මේව මෙයාට තේරෙන්නේ නැහැ අධ්‍යක්ෂ ජනරාල් හැට පිම්පඩි ගන්නකොට මේව තේරෙන්නේ නැහැ නේ තාත්තා තමගේ දරුවෝ දෙන්නටත් වහ දීලා තමගේ නෝනටත් වහ දීලා තමනුත් වහ කොනෝ මේම මරනද රටේ රණේ බලය ගන්න කරේ කොහොම මරනද මේක අපේ රට ඔයාලගේ රට වජිරලා දන ගන්න බය කළා මරනවා කියලා ඒ මරණ මූලාශ්‍රය නැහැ කියලා අපි බය කරන්නේ බටලන්දේ වද කියන්නට අපි බය කරන්නේ ඉඳ තියන්නේ නැහැ මේක ජනතාවගේ ජීවිතත් එක්ක ප්‍රශ්නයක් මදුෂාන් ඒක නිසා මේ රටේ ජනතාව ලක්ෂ ගණනින් පෙළගස්සනවා ඒ නිසා හැපිලා බලමු අවසන් හැපිලා බලමු කොහොමද